ගොඩාක් ඉස්සර උඹේ තාත්තා නැති වෙච්ච දවසේම. හැබැයි මට එහෙම වමනාවක් තිබුණ නෑ පුතේ. උඹව හදා වඩාගෙන ලොකු මාත් කරගෙන උඹට හොඳට උගන්නලා ඉහළ තැනක ජොබ් එකකට යනවා දකින්න මගේ තිබ්බ ආසාව පුතේ. ඒත් උඹ නොමග ගියා. මාත් කරන්න මං විඳපු දුක දැත්තේ මං විතරයි පුතේ. මං ඒකත් උඹට කියන්න හිටියේ පුතේ. ඒක උඹලා සීයාගේ වැරද්දක්. සීයා බැලුවෙත් නෑ, ඒක මගේ වැරද්දක්. මං බැලුවෙත් නෑ. උඹට උප්පැන්නේ දීලා තාත්තා ආවනේ ඉස්පිරිතාලේ දොස්තර අම්බ වෙන්න. පස්සේ සීයා තමයි ගිහින් උප්පැන්නේ ගෙනාවේ. ඒකේ තාත්තගේ නම දාලා නෑ පුතේ. මොකද කරපු වැරද්ද? වැරද්ද මොකද්ද කියලා පොලිසියට ගිහින් බලාගන්න පුළුවන්. එනවා යන්න අපිත් එක්ක. අනේ සර්, මගේ පුතා වැරද්දක් කළා නෑ පුතා. මොකද්ද වැරද්ද කියන්න සර්. අනේ අනේ බුදු සර්, මගේ පුතා පොලිසියට එක්කන් ආවා. මොකද්ද සර් එයා කරපු වැරද්ද? අනේ කො මගේ පුතා, අනේ මට පෙන්නන්න සර්, එයා මොකද්ද කරපු වැරද්ද? ඇයියා පොලිසියට එක්කන් ආවේ? අනේක මට කියන්න සර්. ආ හරි හරි, මේ අම්මා එතකොට කවුද එක්කන් ආවේ? නම මොකද්ද? සමන් පුත්ත කුමාර. ඊයවස තමයි එක්කන් ආවේ සර්. මගේ කොල්ලා. මට ඔච්චරයි ඉන්නේ සර්. හරි හරි හරි, අම්මා අඬන්න නැති ඉන්නකෝ. අපි බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. පොඩ්ඩක් ඉන්නකෝ. සාජන්, සාජන් සිරිපාල, සාජන් එනවා සර්. සර් කතා කළේ? ආ මම මේ කතා කරේ සාජන්, මේ අම්මගේ මේ පුතා එක්කන් ආවා කියලා තියෙනවා පොලිසියට. මේ මොකද්ද මේ නම කිව්වේ? සමන් පුෂ්පකුමාර සර්. ආ සමන් පුෂ්පකුමාර. ගෙනල්ලා තියෙනවද එහෙම කෙනෙක්? අයියේ රෑ ඩියුටි හිටපුවා නම් තාම ඇවිල්ලා නැහැ සර්. හැබැයි කෝඩුවේ ඉන්න පිරිමි ළමයෙක් නම් මං හිතන්නේ එයා වෙන්න ඕනේ. ආ එහෙමද? මොකද එයාට දාලා තියෙන සටහන? ගුඩ් මෝර්නින් සර්. ආ මේ ඉන්නේ සර්. සාජන් සාන්ත එහෙම තමයි ගිහිල්ලා ඇරස් කරේ සර්. ආ සාන්ත, මේ අර ඊයේ මේ සමන් පුෂ්පකුමාර කියලා පිරිමි ළමයෙක් ඇරස් කරාද? මොකද එයාගේ කම්ප්ලේන් එක? උත්තර දීපංකෝ. ආ සර්, මේ පාරදී දෙන්නෙක් අතර බහින් බස් වෙලා එතන ගොටි බැටහුව මාරුවක් වෙලා තියෙනවා. එයා දැන් දැඩි සත්කාරයක ඉන්නේ. එයාගේ අම්මයි තාත්තයි කම්ප්ලේන් එකක් දාලා තිනවා. ඒකට තමයි එයා ඇරස් කරේ සර්. තවත් එකක් තියෙනවා. අපි මේ දෙන්නෙක් ඇරස් කරා ඊයේම 10:45 වගේ. ඒ දෙන්න නම් මේ කුඩු බිස්නස් කරන දෙන්නෙක්. අපිට කුඩු ග්‍රෑම් මිලි 750කුත් එක්ක තමයි හම්බුනේ දෙන්න. ඉතින් ඒ දෙන්න පාපචාරණය කරලා තියෙනවා. සමන් කියලා කෙනෙකුත් මේකට සම්බන්ධ, එයා තමයි ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. ඉතින් මෙයා වෙන්න ඕනේ. අපි ඒ දෙන්න 3 දෙනාම එකතු කරලා පොඩ්ඩක් ප්‍රශ්න කරන්න කියලා හැදුවේ සර්. අනේ නෑ නෑ සර්, මගේ පුතා එහෙම කුඩු බිස්නස් කරන්නේ නෑ. එයා කුරියර් සර්විස් එක තමයි වැඩ කරනවා කිව්වේ. අනේ එයා කුඩු බිස්නස් කරන්නේ නෑ සර්. කුඩු බොන්නෙත් නැතුව කොහමද කුඩු බිස්නස් කරන්නේ සර්? නෑ නෑ, කවුරු හරි මගේ පුතාව පටලවන්න හදන්නේ එහෙම දෙයකට. හරි හරි අම්මේ, දැන් අපි කිව්වේ නෑනේ එයා කරනවම කියලා. සැකයක් විතරනේ තියෙන්නේ. අපි බලමු ඉතින්. ඒ වුණාට අර මේ පාරේදී ගුටි බැටව මාරුව එක චෙක් එකක් නම් එයා ඇරස් කරන්න සිද්ධ වෙනවා. මොකද ඒ පහර කෑමට ලක්ුණ කෙනා දැන් අයිසෝ එකේ ඉන්නේ. ඉතින් එයාට ටිකක් අමාරුයි. ඒ හින්දා අපිට අපේ රාජකාරිය කරන්න සිද්ධ වෙනවා අම්මේ. බලමු අපි මොකද කරන්න පුළුවන් වෙන්නේ කියලා. අනේ සර්, මට මගේ කොල්ලව බේරලා දෙන්න සර්. මට මගේ කොල්ලා නැති වුණොත් ජීවත් වෙලා වැඩක් නෑ සර්. මගේ කොල්ලා එහෙම දේවල් කරන එකෙක් නෙවෙයි සර්. පොඩ්ඩක් දඩබ්බරයි තමයි. හැබැයි ඒත් ඔය වගේ දේවල් වලට මගේ කොල්ලා සම්බන්ධ නෑ සර්. හරි හරි අම්මා, දැන් ගෙදර යන්නකෝ. අපි උවමනාවක් වුණොත් ආපහු ගෙන්න ගන්න. ඒ හින්දා දැන් අම්මා ගෙදර ගිහින් ඉන්න. අපි මේකේ පරීක්ෂණ පවත්වලා හෙට උසාවියට දානවා. ඊට පස්සේ බලමු අප දෙන්න පුළුවන් වෙනද කියලා. සාජන් සාන්ත, මේ පොඩ්ඩක් බලන්න. මොකද්ද කරන්න පුළුවන් වෙන්නේ කියලා. හරි ඕකේ සර්, ඕකේ. මම බලන්න. හරි, මේ අම්මා දැන් ගෙදර යන්නකෝ. ගෙදර ගිහින් ඉන්නකෝ. හෙට උදේ අපි පණිවිඩයක් එවන්නම්, ඊට පස්සේ එන්න. හරි. මේ 3 දෙනාද සාජන් සාන්ත? ඔව් සර්, මේ 3 දෙනා තමයි.
සමන් කියන පුද්ගලයා නම් කියනවා මේගොල්ලොත් එක්ක සම්බන්ධයක් එහෙම නැහැ. යා කුරිය සර්විස් එකේ කරේ සර්විස් එකක් කරේ කියලා. මේගොල්ලෝ දෙන පාර්සල් මේ ඒ IT කාර්යයට සුරක්ෂිතව බාර දෙන එක තමයි සමන් කරලා තියෙන්නේ සර්. හා 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 හා. ඒ කියන්නේ ආ ඒ පාර්සලේ අතරේ මොනවද තියෙන්නේ කියලා එයා දන්නේ නැහැ. නෑ සර්. මේ දෙන්නගේ ගේ සර්ච් කරනකොට අපිට තව පාර්සල් කරපු ඒවා ටිකක් හම්බුණා. ඒ වගේත් සෑහෙන කුඩු ගංජා ඒ වගේ මත් වෙන ද්‍රව්‍ය ඔක්කොම ඒ පාර්සල් වල තියෙන්නේ සර්. ඒවා තමයි මෙයා ප්‍රවාහනය කරලා තියෙන්නේ. ඉතින් මෙයාටත් පොඩි වැරද්දක් එනවා සර්. මේ නොදැන හෝ ප්‍රවාහනය කිරීමට තමයි මෙයාට අපර දාන්න වෙන්නේ සර්. ආ එහෙමද. එහෙනම් මුන් දෙන්නව දාන්න හිර කරලම දාන්න. ආ එළියට එන්න බැරි වෙන්න. අර කොල්ලට මේ ඒ කොල්ලා නොදැනනේ දැන් ඒක කරලා තියෙන්නේ. උසාවියෙන් බලන්න එයාට අප ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඈ විරුද්ධ වෙන්න එපා ඒකට. හැබැයි ඒ කොල්ලටත් දවස් 14ක් විතර ඉන්න වෙයි. හරි, තමුසලා දෙන්න යනවා කො. මොකද්ද ඔයි මේ පාරේ ගහගන්නේ? ඈ මොකද්ද ගහගන්න හේතුව කියන බලන්න. තමුසගේ අම්මා ඇවිල්ලා අඬ අඬා හිටියා බලන. ඒ අම්මගේ ඇහැකුත් පේන්නේ. තමුසේ කොහමද ඔයි දෙමෝපියන්ට සලකන්නේ? ඈ නෑ සර්. මට හැමදාම අවජාතකයේ අවජාතකයේ කියලා බයිනවා සර්. මමත් ඉවසගෙන ඉන්නවා ඉවසගෙන ඉන්නවා හැමදාම ඉවසනවානේ සර්. හැමදාම බයිනවා සර්. හම්බෙන තැනදී බයිනවා. හම්බෙන තැනදී බයිනවා අවජාතකයේ අවජාතකයේ. අනම්මනම් කීකියා බයිනවා සර්. මන් දන්නේ මොකද හේතුව කියලා. මගේ තාත්තා නෑ. මගේ තාත්තා මම පොඩි කාලෙම නැති වෙලා. ඉතින් මේගොල්ලෝ දැන් මට කියනවා මේ දෙතුන් දෙනෙක් එකතු වෙලා අවජාතකයේ අවජාතකයේ කියලා. ඉතින් මට කේන්ටි යනවානේ සර්. ඇත්ත සජන් මේ කියන්නේ ඔව් සර්. අපට ගෙන් ගත්ත කට උතරවලා තියෙන එහෙම තමයි. ඒ විදිහම තමයි සර්. එහෙමද? එතකොට මේ දැන් ලෙඩාගේ තත්ත්වය මොකද? ඩොක්ටර්ලා නම් කිව්වේ සර් තව සතියක් දෙකක් අවිසේකේ හිටියහම යථා තත්ත්වයකට පත් වෙයි කියලා. ඒකත් එහෙමද? එහෙනම් ඉතින් මෙයාටත් අප දෙන්න බෑ නේද? කමන්නෑ. මෙයා ඒකටත් එක්ක ඉදිරිපත් කරන්නකෝ. උසාවිය තීරණය කරා අප දෙනවද නැද්ද කියලා. බලන්න ඊට පස්සේ මොකද කරන්න පුළුවන් වෙන්නේ කියලා. හරි? හරි සර්. හරි. මම බලන්නම් සර්. ජන්. අර එන්නේ කොන්ද කුදු ගහගෙන. මරනම් පෙනෙන්න බැරි ගෑනියක්. දැන් කටකතාවකුත් යනවනේ. යනවා කියලා වටේ. අර අපේ මේ නෝනේ මිනිස්සුන්ට අවමන් කරන්න එපා. හරි කිසි දෙයක් හරි හරි නොදැන. ඇයි අප්පා ඔහොම කරන්නේ? පොඩ්ඩක් සානුකම්පිතව හිතන්න පුරුදු වෙන්නකෝ අප්පා. අනේ මේ තමසෙත් මගේ මොනවත් අහගන්න තියෙනවා? ඇයි තමසෙගේ හොරවාහෙද? ඈ තමසෙත් ගියාද? ඒ ගෑන්ට මොනව හරි කියනකොට කා කියන්නේ? අරේ අපේ නෝනේ මේ මට ඔය කොයවත් යන්න උවමනාවක් නැහැ. මං එම මිනිස්සෙද්ද? මං කියේ මිනිසුන්ට අපහාස කරන්න එපා කියලා කිසි දෙයක් නොදැන. අනේ නෝනේ. අනේ මහත්තයෝ මගේ පුතා පොලිසියෙන් අරන් ගියා. අනේ පින් සිද්ධ වෙයි මගේ කොල්ලා බේරලා දෙන්න. මේ දෙන්න ගෙම වැරදි තියෙනවා. අනේ බුදු මාත්‍යෝ මගේ කොල්ලා ඉරේ යවන්න එපා. මගේ කොල්ලා විතරයි මට ඉන්නේ. අනේ පින් සිද්ධ වෙයි නෝනේ. අනේ පින් සිද්ධ වෙයි අනුකම්පා කරන්න. අනුකම්පා? මගෙන් කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ. මගේ කොල්ලා තවම අයිසුව එකේ. ඒ කොල්ලා එළියට ආපු දවසක තමුන්ගේ කොල්ලත් එළියට එයි. එතකන් තමුන්ගේකත් එන්න ඕන හිරේ. මං ඔන්න අද කිව්වක් කියලා හිතේ තියාගන්න. අනේ නෝනේ. අනේ නෝනේ එහෙම කරන්න එපා නෝනේ. ඇයි අපි අසරණින්දද? අපිට මේව කරන්නේ නෝනේ. මගේ කොල්ලා. තමසෙට කොල්ලා මොකටද? දැන් රජසැප විඳින්න පුළුවන්නේ. කොල්ලත් නෑනේ ගෙදර. හෑ රැටයි දවල්ටයි දෙකටම පුළුවන්නේ සන්තෝෂෙන් ඉන්න. අපිට ආරංචි වෙන වෙන දේවල් මොනවද කියලා. අනේ දෙයියනේ මොනවද මේ කියන කතා? ඇයි නෝන ඕම අපිට කතන්දර හදන්නේ? මම මේ ජීවිතේ ගත ගහගන්නේ කොහොමද කියලා කල්පනා කරව. ඇයි නෝනේ ඔය විදියට කතා හදන්නේ? මම මොකද්ද කරපු වැරද්ද? ඇයි දෙයියනේ මිනිස්සු මේ අපට සලකන්නේ? මේ ගෑණී බොරුවට අඬලා මිනිසුන්ගේ අනුකම්පාව ගන්න එපා ගෑණී. තමසට පව් සිද්ධ වෙනවා. තමසට ඔක් කරන්න හොඳයි. ඈ ඒවා කියනකොට තමයි රිදෙන්නේ නේ. අනේ මේ මෙන්න මෙහෙ එන්න මහත්තයා යන්න.
මගේ ඔළුව අම්මෝ ඇයි මේ ඔළුව කරකෙන්නේ අම්මා අඩි 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 ඒ අර කහිරි ගෑණිකි නබ ඒ හි නම කෝ කොහෙද බං කෝ කොහෙද අම්මා මම්මෝ ආයි දැන් හරිද මං උඹට කිව්වා ඉමින් යමන් කියලා අරේ අර අර ගෑනු කෙනා මැරුණද දන්නේ බං ඒ ඒ කතා කරපන් අම්මෝ මගේ ඔළුව අයියෝ ඒ ඇක්සිඩන්ට් එකක් නේද බං ඔව් ඔව් බං අම්මට සිරි වෑන් එක උඩු කුරුණ්‍යම් ගහලා නේ අප්පට සිරි මේ ගෑනු කෙනා මෙතනමයිද කොහෙද ලේ ගොඩ අනේ අයියේ අනේ උදව් කරන්න අයියේ අම්මෝ මගේ කකුල් දෙක පණ අනේ අයියේ අනේ හොස්පිටල් එකට එක්කන්න අයියේ ඈ යකෝ උඹලා උඩ බලාගෙනද ආවේ යකෝ මේ කහිරේ නේද හැප්පුනේ බලපන් මේ ගෑනු කෙනා හුස්ම ගන්නෙත් නෑ ලේ ගොඩ නහයෙන් කටින් ලේ දානවා යකෝ ඔහමද යකෝ වාහන අරගත්තාම පාර යන්නේ අනේ මම්මූට කිව්වා එමින් යන් කියලා අනික කිව්වා කහිරේ ගෑනු කෙනෙක් ඉන්නවා කියලා මූට කරගන්න දෙයක් නැති වුණා අයියේ අයියෝ මගේ කකුල් දෙක අඩේ දැන් මොකද බං කරන්නේ කරන්න දෙයක් නැ බං අපිට මෙව්වට අත ගහන්න බෑ මේ පොලිසියට කෝල් එකක් දීලා ඇම්බුලන්ස් එකට කතා කරමු වෙන කරන්න දෙයක් නැ ඔව් ඔව් එහෙනම් මොකක් හරි කරමු ආ උස ඔව් ඔව් මේ හතර මං ගන්න දෙය තමයි හරි 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 සර් හරි ආ හා හා හරි අපි බලන්නම් සර්